පිළිකා කාරක සහිත පොල් තෙල් වෙළඳ පොලට නිකුත් කිරීමේ අවධානම වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙකු වන මොහමඩ් මුසම්මිල් මහතා වෙළඳ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළා. මාධ්‍යවලත් පළ වුණා ඇෆ්ලොටොක්සින් කියන පිළිකා කාරක අඩංගු ආනායනික පොල් තෙල් බහලුම් 13ක් වෙළඳ පොලට මුදා හැරලා කියලා. ඒ වගේම මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ මගින් ප්‍රකාශ කළ තියෙනවා. එම සාම්පල් වල මේ දැඩි පිළිකා කාරක ඇෆ්ලොටොක්සින් කියන පිළිකා කාරකේ අඩංගු වෙලා තියෙනවා කියලා. ඉතින් තවත් බහලුම් 20ක් 30ක් විතර තියෙනවා. මේක ප්‍රතිඅපනයනය කරන්න කියලාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය දැනුම් දීලා තියෙනවා කියලා මාධ්‍යවල වාර්තා වුණා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් යම්කිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවාද කියලා. යම්කිසි පරිබෝක්කේ වෙළඳ පොළ තුල මේ අහිතකර පොල් තෙල් තිබෙන බවට මෙතෙක් අපිට කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කළා නැහැ. පැමිණිල්ලක් ඉදිරිපත් වුණේ නැතත් මම පරිබෝක් කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිතුමාට සඳහන් කළා. ඒ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා කොහේරි වෙළඳ පොළේ මෙවැනි අහිතකර පොල් තෙල් තියෙනවා නම් ඒ තියෙන ස්ථානය සොයාගෙන ගිහිල්ලා ඒ සිද්ධ වූ ආකාරය පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නට කියලා. ඒ වගේම අපි මේ දිනවල උත්සාහ කරනවා කතානායකතුමනි පොල් තෙල් වෙනුවට මිල අධික නිසා ආදේශකයක් ලෙස මේ රටේ සෝයා බබලා ඒ සෝයා වලින් හදන සෝයා තෙල් සත්වස සහ සමුපකාර ජාලය හරහා වෙළඳ පොළේ පවතින ආනයන මිලට වඩා අඩු මිලට බෙදා හැරීම ආරම්භ කළා තියෙනවා.